අයිබන් පුතේ එහෙනම් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඔන්ලයින් පන්තියට පුතේ අපි කලින් දවසේ සත්‍යතාවග්ගුවක් දිහා බලාගෙන ඒකේ ප්‍රතිදාන දිහා බලාගෙන SOP ප්‍රකාශනයක් ලියන්නත් POS ප්‍රකාශයක් ලියන්නත් පුරුදු වුණා ඒකේ තව ගණන් ගොඩක් තියෙනවා හදන්න දැන් පුතේ වාරද දිලා තියෙනවනේ ටියුට් එකක් කානෝසිටියම් කියලා ඒකේ පෙරලා ගන්න පුතේ පස්වෙනි පිටුව ඒතර පුතේ අපිට පුළුවන් විභාගෙදී බූලිය ප්‍රකාශයක් කානෝසිටියමකින් නිරූපණය කරන්නත් පුළුවන් රයිට් මේ කියමු බූලිය ප්‍රකාශන සුළු කිරීම සඳහා කානෝසිටියම් භාවිතේ බූලිය ප්‍රකාශන සුළු කිරීම සඳහා කානෝසිටියම් භාවිතේ බලන්න පුතේ බූලියානු විජය කියන පුතේ හිතින් කියව ගන්න බූලියානු විජය ගණිතමය සමීකරණ විසඳීමේ පහසු ක්‍රමයක් 1953 දී ඇමරිකානු ජාතික මොරිස් කානෝ නැමැති භෞතික විද්‍යාඥයා විසින් හඳුන්වා දෙන ලදී මොරිස් කානෝ තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ බූලිය ප්‍රකාශ සුළු කිරීමට භාවිතා කරන රූපමය මාධ්‍යයක් ලෙස ආයිකන් රූපසටහන ඇඳලා කරන විදියක් අපි කලින් ඉගෙන ගත්තේ රූපසටහන නෙමෙයි රූපමය මාධ්‍යයක් ලෙස කානෝසිතියම් හඳුන්වා දීමට පුළුවන් මේකි පුතේ ඔයාගේ ටියුට් එකේ ඔහොමම උතරින් පෙරලා ගන්න 8 වෙනි පිටුව සටහන් කියලා තියෙන්නේ අටවෙනි පිටුව කානෝ සිතියමක් පේලි හා තීරු මගින් නිරූපණය කරනු ලැබේ. ඒ කියන්නේ කොලම්ස් රෝස් වලින් තමයි මේ අපි මේ කානෝ සිතියම අඳින්නේ. කානෝ සිතියම ඉගෙන ගන්න මොකටද? බූලිය ප්‍රකාශ සුළු කරන්න. බූලිය ප්‍රකාශ සුළු කරන්න බූලිය නීති වලිනුත් පුළුවන්. අපි ඉගෙන ගත්ත නීති වලිනුත් පුළුවන්. අනිත් එක කානෝ සිතියම් වලිනුත් පුළුවන්. එසේ නිර්මාණය කරන සිතියමක පේලි සහ තීරු ප්‍රමාණය කොටු 4 8 16 වශයෙන් බූලිය ප්‍රකාශන අනුව තීරණය වේ. මෙන්න මෙතන ඉඳන් පුතේ ඔයා සටහන වල ලියාගෙන මෙන්න මෙතන ඉඳන් අර ටික දිනවනේ. කානෝ සිතියමක් පේලිසා තීරු මගින් නිරූපණය කරනු ලැබේ. 8 වෙනි පිටුවේ ඩග්ගල් ලියාගන්න මේ ටික ලියාගෙන පුතේ 8 වෙනි පිටුවේ සටහන් වල කානෝ සිතියමක් පේලි හා තීරු මගින් නිරූපණය කරනු ලැබේ. තාම දන්නේ මම කියලා දෙන්නේ යන්නේ එසේ නිර්මාණය කරන සිතියමක පේලි සහ තීරු ප්‍රමාණය කොටු 4 8 16 වශයෙන් බූලිය ප්‍රකාශන යනු තීරණය වේ. මෙතන ඉඳන් ලියන්න ඕනේ. මෙතන ඉඳන් අනිත් ටික දිනවනේ ටියුට් එකේ. හරි ඊළඟට අපි ලියාගමු. පුතේ කානෝ සිතියම් නිර්මාණය කිරීමේ පියවර. කානෝ සිතියම් නිර්මාණය කිරීමේ පියවර අපි දැන් මේක කියලා දෙන්න කලින් අපි මේ පියවර ටික ලියාගෙන ඊට පස්සේ මේක කරලා බලමු. මේ බලන්න බූලිය ප්‍රකාශයේ ඇති විචල්‍ය සංඛ්‍යාවට ගැළපෙන ලෙස වගුවක් සකස් කරගත යුතුයි. ඒ කියන්නේ අපි හිතමුකෝ පුතේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු අපේ බූලිය ප්‍රකාශයක් තියෙනවා x සමානයි abc ධන මෙන්න මෙහෙම බූලිය ප්‍රකාශයක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි ළඟ බූලිය ප්‍රකාශයක් තියෙනවා පුතේ මේ වගේ x සමානයි a බා x සමානයි ab බා c x සමානයි ab බා c මේ වගේ x සමානයි ab බා c එකතු කිරීම a බා bc එකතු කිරීම ab c බා මෙහෙම බූලිය ප්‍රකාශයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර පුතේ මේකේ විචල්‍ය තුනක් තියෙනවා. මේ බූලිය ප්‍රකාශ විචල්‍ය තුනක් තියෙනවා. විචල්‍ය තුනක් තියෙනවා නම් ওই කානෝ සිතිය මඳිනකොට ওই කොටු ගානේ ඉන්න පුතේ දෙකේ තුන්වෙනි බලය. ඒතර දෙකේ තුන්වෙනි බලය කියන්නේ පුතේ 8යි. කොටු 8කින් යුතු වගුවක් තමයි එන්නේ. බැරි වෙලාවත් විචල්‍ය දෙකක් තිබ්බනම් මෙතන විචල දෙකක් විතරක් තිබ්බනම් ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය දෙකේ දෙවෙනි බලය විචල දෙකක් තිබ්බනම් දෙකේ දෙවෙනි බලය කියන්නේ කොටු 4යි එන්නේ. ඒතර කොටු 4යි එන්නේ කානෝ සිතියමට. ඒක තමයි ඒ කියන්නේ. කානෝ සිතියමේ අඩංගු විය යුතු කොටු සංඛ්‍යාව තීරණය කිරීම සඳහා දෙකේ n යන සරල සූත්‍රය භාවිත කළ හැකිය. දෙකේ n කියන්නේ අර දීලා තියෙන විචල ගන්න n කියන විචල ගන්න. මෙහිදී n යනුවෙන් දැක්වෙන්නේ බූලිය ප්‍රකාශයේ ඇති විචල්‍ය සංඛ්‍යාවයි. මේ වඩාත් පැහැදිලි කර ගැනීමට පහත නිදසුණු සලකා බලමු. නිදසුනට යන්න කලින් පුතේ කානෝ සිතියම් නිර්මාණය කිරීමේ පියවර කියලා කානෝ සිතියම් නිර්මාණය කිරීමේ පියවර කියලා මේ ටික ලියාගන්නත් ගන්න. හරි නේද? ලියලා ඉවරයි පුතේ. ඊළඟ කොටස යමු. දැන් මේක ඔයගොල්ලෝ ටියුට් එකේ අර ලියාගන්නේ 8 වෙනි 8 9 පිටුවල හොඳේ සටහන් වල. හරි අපි උදාහරණයක් ගත්තොත් පුතේ බලන්න මේ. උදාහරණයක් ගත්තොත් මෙතන දීලා තියෙනවා ඔයාලා ලියාගන්න f සමානයි මේ බලන්න f සමානයි ab ධන a b ධන a b b ඉහත ප්‍රකාශයේ ඇති විචල සංඛ්‍යාව කීයද මේක ලියාගන්න පුතේ f සමානයි මේක ලියලා ඉහත ප්‍රකාශයේ ඇති විචල සංඛ්‍යාව කීයද කියලා ලියලා උත්තරේ ලියන්නත් ගාලා
හරි නේද පුතේ එතකොට ඔයාගේ උත්තරය ඇවිල්ලා ඇති බුලි ප්‍රකාශය ඇති විචල සංඛ්‍යාව කීයද දෙකයි විචල සංඛ්‍යාව දෙකයි AB විතරනේ ඒ කියන්නේ වර්ග දෙකයිනේ තියෙන්නේ බාකියල තිබ්බටේ ගණන් ගන්න එපා හරි ගණන් ගන්න එපා කියන්නේ එහෙම නෙමෙයි ඒක ඒ කියන්නේ එකම අක්ෂරෙනේ තියෙන්නේ පුතේ දැන් මෙතන 100 ආව නම් තමයි වැඩි ගැටලුවක් වෙන්නේ ඒතකොට එහෙම ආව නම් 3යි හැම එකෙම තියෙන්නත් ඕනේ ඊළඟට බලමු මේ බලන්න පුතේ කානෝ සිටීමේහි අඩංගු විය යුතු කොටු ගණන තීරණය කිරීමෙන් පසු මේ පුතාට කියලා දෙන්න යන්නේ හිමින් හිමින් කොහොමද කානෝ සිටීමක් ඇඳගන්නේ කියලා නැත්තම් මේ මේ ක්‍රම මේ මේ ටික තේරුම් ගත්තේ නැත්තම් ඔයාට කානෝ සිටීම වල ගැටලු ගොඩක් එනවා ඒ නිසා මුලදී මේ ටික ඉවත් කරගමු කානෝ සිටීමේහි අඩංගු විය යුතු කොටු ගණන තීරණය කිරීමෙන් පසු දී ඇති බූලියානු ප්‍රකාශයට අදාළ වන ලෙස කොටු ගණන ඇද දී ඇති විචලනයන් යොදා ගනිමින් සිටීමේහි තීරු සහ පේලි නාමකරණය කළ යුතුය පුතාට විචල දෙකක් බූලි ප්‍රකාශයක් දුන්නොත් කොටු හතරක් අඳින්න ඕනේ විචල තුනක් දුන්නොත් අටක් අඳින්න ඕනේ එහෙම කිව්වට අඳින විදිහ තේරෙන්නේ නැහැ පුතේ ඒක කියලා දෙන්න ඉතල මේක ලියා ගන්නක් ගන්න අපි බලමු පුතේ විචලන දෙකක් සඳහා කානෝ සිටීමක් අඳින්නේ කොහොමද කියලා විචලන දෙකක් සඳහා අපි කියමු A උන් බල අහගන්න පුතේ A සහ B කියලා විචලන දෙකක් තියෙනවා කියලා එතකොට පුතේ අපි කොටු හතරක් එනවනේ විචලන මේ 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 ඉර අමතක කරන්නකෝ AB කියන අකුරු දෙකත් අමතක කරන්නකෝ දැනට විචලන දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ විචලන දෙකක් කියලා කියන්නේ දෙකේ දෙවෙනි බලය ඒ කියන්නේ කොටු හතරක් එන්න ඕනේ මුලින්ම කොටු හතර ඇඳ ගන්නවා ඊට පස්සේ පුතේ විචලන දෙක අපි වර්ග මේ කොටස් දෙකකට වෙන් කරගන්න මෙහෙම මෙතන ඉරක් ගැහුවා මේ පැත්ත A එහා පැත්ත B ඕනනම් මේ පැත්ත B එහා පැත්ත A දාන්න පුළුවන් හැබැයි එක විචලයකට අවස්ථා දෙකක් තියෙනවනේ පුතේ බිංදුවයි එකයි බිංදුවයි එකයි එහෙනම් B ට තියෙන්න පුළුවන් බිංදුවයි එක A ට තියෙන්න පුළුවන් බිංදුවයි එක එහෙනම් මෙතන පුතේ අපිට ලියන්න පුළුවන් බිංදුව කියලා B පැත්තේ අවස්ථාවක් තියෙනවා එක. A වලට තියෙන්න පුළුවන්. එතකොට කීයද පුතේ? බිංදුව තියෙන්න පුළුවන්. එක තියෙන්න පුළුවන්. පුතා මෙන්න මෙතන උඩ බිංදුව කියලා කියන්නේ B බා කියලා ලියාගන්න. මෙතන එකට උඩින් ඕනනම් ලියාගන්න B කියලා. බිංදුව කියන්නේ A බා කියලා ලියාගන්න. A බා කියලා ලියාගන්න. එක කෙලින් ලියන්න A කියලා. හරි. ටක් ගාලා මේක ඇඳගන්න පුතේ විචලන දෙකක් සඳහා කානෝ සිටීම. ටක් ගාලා අඳි ඊළඟට ලියගම් පුතේ විචලෙන් තුනක් සඳහා කානෝ සිටියෝ විචලෙන් තුනක් සඳහා විචලෙන් තුනක් කිව්ව ගමන් හොඳට අහගන්න පුතේ විචලෙන් තුනක් කිව්ව ගමන් දෙකේ තුන්වෙනි බලය කියන 8යි මේ බලන්න කොටු 8ක් ඇවිල්ලා නික 2 3 4 5 6 7 8 මේක සිරස් අතර අනිත් පැත්තට රඳින්නත් පුළුවන් සිරස් අපි ඒක බලමු ඒතර විචලෙන් තුන අපි ABC කියලා හිතුවොත් ඒ වලට තියෙන්න පුළුවන් බිංදුව 1යි නේ පුතේ හොඳට අහගන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ වලට තියෙන්න පුළුවන් බිංදුව 1යි අපි දැන් BC කියලා ගත්තොත් විචලන දෙකක් BC කියලා ගත්තොත් මේ බලන්න පුතේ BC කියන අවස්ථාවට තියෙන්න පුළුවන් ආකාර ටික මේක BC නං මේකත් BC කියලා විචල දෙකක් තියෙනවා අවස්ථා ටික බිංදුවයි 1යි බිංදුවයි 1 මතකයි නේද ඒක B වලට බිංදු 2යි 1 2යි ඒතර BC කියලා විචල දෙකක් තියෙනවා නම් එක අවස්ථාවක් තමයි බිංදුවයි බිංදුව මේක එක අවස්ථාවක් බිංදුව බිංදුව කියන එක එක අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒතර වෙනස් ඊට වෙනස් අවස්ථාවක් තමයි බිංදුවයි 1. ඒක වෙනස් අවස්ථාවක්. 1යි බිංදුව කියලා තියෙන්නත් පුළුවන්. ඒක වෙනස් එකක්. 1යි 1යි කියලා තියෙන්නත් පුළුවන්. මේ තියෙන පුතේ විචල්‍ය දෙකක් හැසිරෙන ආකාර හතර. බිංදුවයි බිංදුව, බිංදුවයි 1, 1යි බිංදුව, 1යි 1. හොඳට අහන් ඉන්න. දැන් අපි එක සලකුණු කරනවා මේකේ. ඔන්න බලන්න. A වලට බිංදුවයි 1යි. BC වලට මම දානවා බිංදුවයි බිංදුවයි. බිංදුවයි 1යි. 1යි බිංදුවයි 1යි කියන දාන්න ඕනේ. 1යි බිංදුවයි 1යි කියන දාන්න ඕනේ. මම එහෙම දාන්නේ නෑ පුතේ. 1යි 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 බිංදුව කියලා තමයි දාන්නේ. ඇයි එහෙම දාන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මේ කානෝ සිටියම් වල නීතියක් තමයි පුතේ.
සෑම විටම මෙතන පුතා විචල්‍ය මාරු කරලා ලියද්දි එක බිට් එකයි වෙනස් වෙන්න ඕනේ. අන්න තේරුන්නේ. මේ බලන්න. මෙතන බිංදුව මුලින්ම තියෙන බිංදුව. මෙතන බිංදුව. මෙතන බිංදුව මෙතන බිංදුව මෙතන බිංදුව එහා පැත්තේ එක. අන්න බිංදුව එක බවට වෙනස් වුණා මේ. මෙතන වෙනස් වීමක් වුණා. එක බිට් එකයි වෙනස් වුනේ. මෙතන ඉඳන් මෙතනට යනකොට එක බිට් එකයි වෙනස් වුනේ. බැරි වෙලාවත් බිට් දෙකම වෙනස් වුණොත් ඒ කාණුසිතියම වැරදි එතන මොකද? මෙතන බිංදුව මෙතන එක වුණා මේ නිල් පාට මේ බිංදුව එක වෙලා. එන එකක් වෙනස් වුණානේ. මෙතන එක මෙතන එක දෙකම සමානයි. ඒ කියන්නේ එතනත් වෙනස් වුණේ එක බිට් එකයි. ඕක හොඳට මතක තියාගන්න ඕනේ නැත්නම් කාණුසිතියම වැරදි යා. එක බිට් එකයි වෙනස් වෙනවනේ බිට් දෙකම වෙනස් වුණොත් වැරදි එකපාර මෙතන එක සමානයි බිට් එක සමානයි මෙතන බිංදුව අන්න වෙනස් වුණා දැන් පුතා මෙතන ඔයා එකයි බිංදුව මෙතනට දාලා එකයි එක දැම්මනම් ඔයා බලන්න බිට් දෙකක් වෙනස් වෙනවා එකපාර හරි මේක තමයි පුතේ විචලයන් තුනක් සඳහා කාණෝසිතිය ලස්සන දැනගන්න මේක උඩින් ලියන්න B බා C BC BC බා මෙතන A බා A ටග්ගල්ලිය විචල්‍යයන් හතරක් සඳහා කාණෝසිතියම ඒතර පුතා දන්නවා මෙතන CD ලියන්න පුළුවන් කොහොමද බිංදුවයි බිංදුවයි කියන්නේ බිංදුවයි 1යි 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 බිංදුව මෙතන බිංදුවයි 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 1යි 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 බිංදුව එහෙම ලියන්න පුළුවන් ඒතර ඔයා ඒක උඩින් ලියනවා C බා D බා මේ තියෙන්නේ C බා D ඔයි පැත්තෙන් බැලුවොත් CD මේ තින්නේ CD බා මේක උඩින් තමයි මේව බලන්න උඩින් ආ උඩින් ඇහැ උඩින් මෙහෙම බලන්න ඕනේ ආ මේ පැත්ත බලන්නේ මේ පැත්තේ වම් පැත්තේ මෙතන A බා B බා A බා B AB AB බා ඒ විදිහට එන්නේ හරි අඳගෙන මේ විචලයන් හතරක් අඳින විදිහ විභාගයට විචලයන් 2 3 4 විතරයි පහවල් එන්නේ නැහැ හොඳේ හරි පුතේ අපි ඊළඟ කොටසට යමු පුතේ තරුවක් දැල් ලියගමු බෝලියානු ප්‍රකාශන බලමු පුතේ බෝලියානු ප්‍රකාශනයක ඇති ඕනෑම විචල්‍යයකට පැවතිය හැක්කේ එක සහ බිංදු යන බෝලියානු අගයන් පමණි කියලා තරුවක් දැලා ලියන්න මේක ඊට පස්සේ ලියන පුතේ බෝලියානු ප්‍රකාශනයක් කානෝ සිතීමක සටහන් කිරීම මේ අපි ටියුට් එකේ ගණන් ටික හදන්න ඔයාලට අවශ්‍ය කරන දැනුම දෙනවා බෝලියානු ප්‍රකාශනයක් කානෝ සිතීමක සටහන් කිරීම හරිනේ හරි මේ දින් පුතේ මේ උදාහරණ බලමු ඉස්සෙල්ල උදාහරණ මේ AB ධන A / B ධන A / B බා බලමු මේක සටහන් කරන්නේ කොහොමද කියලා හොඳට අහගන්න. එතකොට පුතේ මේ තියෙන B B වල තියෙන මේ බිංදුවයි එකයි. ඒ කියන්නේ මෙතන උඩ තියෙන B / B. මෙතන බිංදුව කියන්නේ A / මෙතන එක කියන්නේ A. ඒක දන්නවනේ. දැන් පුතේ මෙතන තියෙන අර සොප් ප්‍රකාශය සම් ඔෆ් ප්‍රොඩක්ට් කියලා කිව්ව අපි ගුණිතයන්ගේ එකතුවක් තියෙන ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ. ඒ මෙතන AB කියලානේ තියෙන පුතේ AB AB. ඒතර පුතේ A කියන එක්කෙනා ඔයා බලන්න ඕනේ මේ හොඳට අහගෙන ඇහැ මේ වම් පැත්තේ තියාගෙන ඇහැ මෙන්න මේ හරියවත් තියාගන්න ඕනේ ඇහැ. ඒතර මේ ඇහැ මේ පැත්තෙන් බැලුවොත් මෙයා ඉන්නේ A. මෙන්න මෙතන තමයි A ඉන්නේ. මේ මේ මෙදි මෙන්න මෙතන. ඇහැ මෙහෙ යටින් බලන්නේ B ඉන්නේ. මෙහ උඩින් බැලුවොත් මෙතන ඉන්නේ B බා. මෙන්න මෙතන තමයි B ඉන්නේ. ඒතර මෙන්න මේ පැත්තෙන් B එනවා මෙහෙම පහළට මේ පැත්තෙන් යනවා A මෙහෙම. ඒතර AB අපි AB ඉන්න තැන සලකුණු කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙන්න මෙතන එකයි කියලා අපි සලකුණු කරන පුතේ. එයායි හම්බ වෙන තැන එකක් කියලා සලකුණු කරන්න ඕනේ. කානෝසෙදීම සුළු කරන්න ඉස්සෙල්ලා ඕව සලකුණු කරන්න ඕනේ හරියටම. මම මේ ඔයාලට කියලා දෙන්නේ සොප් කියන ප්‍රකාශනයක් සලකුණු කරන විදිය. හරි දැන් මට උදව් කරන්න පුතේ ඊළඟ කොටස. හොඳ පුතා වගේ. ඒ බා කිව්වහම ඔයා බලන්නේ කොහෙන්ද කියන්නකෝ. මෙන්න මෙතන ඉන්නේ. මෙතනින් බලන්නේ ඒ බා කිව්වා. B කිව්වහම බලන්නේ මේ උඩින්නේ. මෙන්න මෙතන මේ පැත්තේ. B කිව්වහම මෙතනින් බලනවා. A බා කිව්වහම මෙතනින් බලනවා. ඒතර සලකුණු කරන්නේ කොතනද? ඒ තැන මෙන්න මෙහෙම. එකයි කියලා තමයි කොටුව මාක් කරන්න ඕන. ඊළඟ කොටුව මාක් කරන්න කොහමද? A බායි B බායි මාක් කරන්න ඉපේ. හරි මේක ලියා ගන්න. මේක ලියලා ඔයා තනියම මම දෙකක් මාක් කරා A බා B බා මාක් කරන්න. මේ ප්‍රකාශනේ ලියලා මේක ඇඳගන්නකෝ ඉස්සලා. එතකොට A බා B බා
ඒබා විබා ඔයා සලකුණු කරලා තියෙන විදිය හරිද කියලා බලන්න. ඒබා කියන්නේ මෙතනින් එන්නේ විබා මෙතනින්. මේ පැත්තෙන් බලන්න. එතකොට මෙන්න මෙතන තමයි සලකුණු කරලා තියෙන්නේ. මේ ඉස්සෙල්ම ඔයා හොඳට තේරුම් ගන්න ඕනේ පුතේ බූලිය ප්‍රකාශයක් දුන්නාම ඒකේ තියෙන විචල්‍ය ගාන අඳුනගෙන ඒකට කානෝසිතියම ඇඳලා ඊට පස්සේ ඒකේ ඒ අදාළ විචල්‍යන්ට ගැළපෙන පරිදි සලකුණු කරන්න දැනගන්න ඕනේ. ඊළඟ තව අවස්ථාවක් තියෙන එක ගෲප් කරන්න. ඒ අවස්ථාව ඊට පස්සේ කියලා දෙන්න. හරි. ඊළඟ එක බලමු පුතේ. උදාහරණ දෙක. පුතේ බූලිය ප්‍රකාශය දෙලා තිනෝ ලියන වෙබ් සමානයි මෙතින් x y z දන x බා y බා z දන x y බා z බා දන x බා y බා z බා. හරි නම් මේකට ඔයා තනියම කාණා ඔස්සිතිය මදින්න ඕන නම් මං ඇඳලම දීලා තිනවා. මේක සලකුණු කරන්න තියෙන්නේ. ටග් ගාලා කරන්න බලන්න. මෙතන පුතේ x y z. ඒ කියන්නේ x බලන්න මෙතනින් මේ x ඉන්නේ මේ මෙතනින් බලන්න ඕනේ. y z ඉන්නේ කොහෙද? yz ඉන්න මෙතන මේ yz මෙතන තියෙනවා. එහෙනම් මෙතන මෙන්න මෙතන තමයි සලකුණු කරන්න ඕනේ ඔයා. ඊළඟට x bar. x bar කිව්වම මෙතනින් බලන්නේ y by z කොතන තියෙන්නේ? y by z. මේ තියෙන y bar z මේ y by z එන්නේ මෙතන. නේද? x bar මෙතන y by z කියන්නේ මෙතන. එහෙනම් මෙතන මේ කොටුව තමයි සලකුණු කරන්න එක කියලා. ඊළඟට x කියන්නේ මෙතන y by z bar කියන්නේ පුතේ y by z bar කියන්නේ මෙන්න මෙතන. එහෙනම් මෙන්න මෙතන mark කරන්න ඕන. ඊට පස්සේ x bar කියන්නේ ආයි මෙතන. y by z bar කියන්නේ මෙතන. x bar මෙහෙන් එනවා y by z bar මෙතන. ඊළඟ උදාහරණේ මේක තනියම කරන්න බලන්න. මෙතන AB මේ බලන්න AB බලන්න වෙන මේ මෙතන මේ. මෙතන AB තියෙන්නේ. AB මෙතන. AB C bar D. C bar D කියවෙද ගන්න වෙන්නේ. AB මෙතන C bar මෙතන D. එහෙනම් මෙන්න මෙතනයි මෙතනයි හම්බ වෙන තැන. මෙතන mark කරන්න ඕනේ ඒක. ඊට පස්සේ AB bar මම උන ඔක්කොම ගත්ත එක පාර AB bar. AB bar කියන්නේ කොහෙද? AB bar මෙන්න මෙතන මේ පැත්තෙන් ඉන්න ඕනේ. C bar D. C bar D කියන්නේ මෙතන C bar D කියන්නේ මෙන්න මෙතන. ඊළඟට A bar B bar. A bar B bar කියන්නේ මේ පැත්තෙන්. C bar D කියන්නේ මෙතන. ඊට පස්සේ AB කියන්නේ මේ පැත්තෙන් CD කියන්නේ මේක. අංක එක තමයි බූලිය ප්‍රකාශයේ විචල්‍ය කීයද කියලා අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ගැළපෙන විදියට පුතේ කොටු ටික අඳින්න ඕනේ. ඊට පස්සේ ඒක සලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කියලා දෙන්න. සලකුණු කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරි පුතේ මේකත් සලකුණු කරන්නට අගල. මේ අන්තිම එකේ තියෙන මේ මෙතන පුතේ මේ A බා B බා C බා D බා හොඳේ මේක පොඩ්ඩක් ඈත් වෙලා මේකේ තියෙන BCD වලට විතරයි බා එක තියන්නේ. BCD වලට විතරයි බා එක තියෙන්නේ පොඩ්ඩක් එහෙට ගිහිල්ලා. ඒකේ නෑ. මේකේ හතරම තියෙනවා. ඒ කියන්නේ පුතේ දැන් ඔයාගේ කානෝසිතියමේ බූලිය ප්‍රකාශයට අනුව ඔයා සලකුණු කරාට පස්සේ අර එකේව සලකුණු කරාට පස්සේ ඒක ගෲප් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. අපිට හිතෙන විදිහට ගෲප් කරන්න බෑ. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ දී ඇති එක් එක් ප්‍රකාශය ඇති එක් එක් පදයට අනුකූල වන කානෝසිතියමේ අදාළ කොටු සලකුණු කර ගැනීමෙන් පසු කළ යුත්තේ එලෙස සටහන් කරගත් කොටු 8-4-2 යන ඒවට ප්‍රමුඛතාවය දීලා සංයුගයන්ට අනුව කාණ්ඩ කර ගැනීමයි. මෙලෙස කාණ්ඩ කරගන්නා එක් එක් කාණ්ඩය තුළ එක් එක් විචල්‍ය නොවෙනස්ව පවතින බූලිය අවස්ථාව හෙවත් සම්පූර්ණ කාණ්ඩය තුළදී එකම බූලිය අගයක් ගන්න අවස්ථාව එම ගුණ තුලින් උපටා ගත යුතුය. ඒක කිව්වට මෙලෝදයක් තේරෙන්නේ නැහැ ඔයාට. මෙලෝදයක් තේරෙන්නේ නැහැ. ඒක ගෲප් කරාට පස්සේ ගෲප් කරාට පස්සේ පුතේ වෙනස් නොවන විචල්‍ය තින එක අරගෙන තමයි උත්තරේ ලියන්නේ. මම ඒක දැන් කරලා පෙන්නන්න. ඉස්සෙල්ලා මේ ටික ලියාගන්නකෝ. මේ ටික ලියාගෙන මම කරලා පෙන්නන්නම් ඒක. දැන් උදාහරණයක් ගත්තොත් මේ උදාහරණය ගන්න පුතේ මේ ඒක ගන්න ඕනේ. හොඳට බලාගන්න. අපිට පුතේ කානෝසිතියමක් හොඳට අහගන්න. කානෝසිතියමක් ගෲප් කරන්න පුළුවන් මේ දෙපැත්තට විතරයි. එකක් තමයි පුතේ මේ පැත්තට ගෲප් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ගෲප් කරන්න පුළුවන්. සිරස්ස. අනිත් එක තමයි පුතේ තිරස්ස ගෲප් කරන්න පුළුවන් මේ පැත්ත. ඔහොම ගෲප් කරන්න පුළුවන්. දැන් මේක ගත්තොත් හරි.
මගේ පුතේ මෙන්න මෙතන හොඳ රහ ගන්න එක ඒව දෙකක් තියෙනවනේ මේ එක ඒව දෙකක් තියෙනවනේ උතර 8 ඒව නැහැ 4 ඒව නැහැ එක ඒව 4ක් නැහැ එක ඒව 8කුත් නැහැ එක ඒව 4කුත් නැහැ එක ඒව දෙකක් තියෙනවා එතකොට අපි මෙයාව ගෲප් කරන්න ඕනේ මෙන්න මේ විදිහට හොඳ රහ ගන්න ගෲප් කරන්න ওই විදිහට ग्रूप कर ला मैं क्यों उत्तर लिया ने मेहमान बोलते मैं बालान मगे रात्रम पुते उड़ीम बैलूवत में तने में एक ही लाख कम में तने बिंदु आये में उड़ीम बैलूवत बिंदु बीबान में इन बीबा मैं आ दिया उड़ीम बैलूवत पुते मैं आ दिया उड़ीम बैलूवत बी मैं आ दिया उड़ीम बैलूवत बीबा इन्हें हरिद मैं आ दिया उड़ीम बैलूवत इन्हें बी इतर मैं विचाले वेना से नवाद रहे विचाल उत्तर मेके उत्तर उत्तर मेके उत्तर पंप तारी हदना අපි ඉස්සෙල්ලා මේක තේරුම් ගමු මෙලස කාණ්ඩ කරගන්න එක් එක් කාණ්ඩය තුල එක් එක් විචල්‍යයේ නොවෙනස්ව පවතින බූලිය අවස්ථාව දැක්කද නොවෙනස්ව පවතින බූලිය අවස්ථාව හෙවත් සම්පූර්ණ කාණ්ඩය තුලදී එකම බූලිය අගයක් ගන්න අවස්ථාව තමයි අපි උපුටා ගන්න ඕනේ හරි මේක ලියා ගන්න උපුතේ මේ ටික ලස්සනට හරි මෙතන තියෙන්නේ දැන් අපි හිතමු පුතේ හොඳ රහ ගන්න सुलुकरानी මේ දෙන්න ළඟම පුතේ ඒ තිනවනේ දෙන්න ළඟම ඒ තිනවා මං ගන්නවා ඒව එළියට ඒව එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ ඒව එළියට ගත්තාම මෙයාගේ ළඟ ඉතුරු වෙන්නේ පුතේ බීබා මේ දෙන්නගෙන් ඒව එළියට ගත්තාම මගේ පුතේ හරි මෙතන ඉතුරු වෙන්නේ බීබා ඊතර මෙතන එකතු කිරීමේ ලකුණ ඒ විදිහම තිනවා මෙතනින් ඒව එළියට ගත්තාම හොඳ රහ ගන්න ඒව එළියට ගත්තාම ඉතුරු වෙන්නේ බී डी दन बी बा किया किया दी तीन कौर दर्व बी दन बी बा की उत्तर बी दन बी बा उत्तर बी दन बी बा उत्तरे कौर पुते बी दन बी बात वेरी गुड बी दन बी बाकी ए दन ए बाकी ए बी दन ए बी बाकी එනම් මෙතන එකයි. ඒවා කලින් කියලා දීලා තින්නේ. එනම් මෙතන පුතේ x වෙන්නේ x වල උත්තරය වෙන්නේ a x සමාන a. මම මේ දැන් කරේ පුතේ බූලිය සමීකරණයක් විසඳපු ක්‍රමය. බූලිය නීති භාවිතයෙන් සමීකරණය විසඳුවා සුළු කරා. ඉතින් ඒ දෙයම තමයි පුතේ මේ මේ කරන්නේ. මෙතනින් කරන්නේ ඒ දෙයම තමයි. මේක අපි මෙහෙම මාක් කරගත්තට පස්සේ ගෲප් කරනවා මේ විදිහට. ग्रूप कर हम पुते उडिम बेलू हम मे इलाक देख उडिम बेलू हम मे का वेना सेनो मेतन बी बानी मेतन बी नी वेना सेन निशा याव गाने ने आपे मे पेतिम बेलू हम मे आधिया ए माई ने मेतन ए माई ने ए निशा उत्तरे उत्तरे ना वाट तेर में थी पूलिय प्रकाश है कपिट है खानो स्थिति में क्यों विचंदनक पुलवां बोलिए नीति भावित विचंदनक पुलवां හරි අපි මෙතනට එමු මේ නෝට් එක ලියාගත්තේ නැති දරුවෝ ඉන්න නිසා ආයි පොඩි වෙලාවක් දෙමු පුතේ මෙතන අන්ඩර්ලයින් කරගන්න සම්පූර්ණ කාණ්ඩය තුලදී එකම බූලිය අගයක් ගන්න අවස්ථාව අන්න ඒක අන්ඩර්ලයින් කරගන්න සම්පූර්ණ කාණ්ඩය තුලදී එකම බූලිය අගයක් ගන්න අවස්ථාව අන්ඩර්ලයින් කරගන්න ආයි පොඩ්ඩක් මේක ඇඳගන්න පුතේ මේක ඇඳලා මේක ගෲප් කරන්න මේක ඇඳලා මේක ගෲප් කරන්න මේ විදිහට කාණ්ඩ කරන්න ඔන්න ඔය විදිහට හරි ලස්සන ඇඳගන්න ඉතින් මේකට අනු උත්තරය තමයි පුතේ මේ දෙක දිහාන බලන්න වෙන්නේ. උඩින් බැලුවොත් මේ දෙක බූලිය විචල්‍ය වෙනස් වෙනවා.
වෙනස් වෙන්නේ නැති එක්කෙනා A. එහෙනම් උත්තරේ වෙන්නේ A. මේකත් ලියා ගන්න යටින් හරි පැත්තෙන් හරි මේක අපි ලියා ගමු. x AB / AB. ඒක තමයි මේ කනෝසිතීමේ මාක් කරේ. දැන් බෝලිය නීති භාවිතයෙන් මේක විසඳන විදිය ලියා ගන්න පුතේ මේක. බෝලිය නීති ඇසුරින් කියලා මේක ලියා ගන්න. හරි අපි ඊළඟ එක බලමු පුතේ. මේක බලන්න. මේක පුතේ ඔයා group කරන්න බලන්න. උත්තරේ ගන්න බලන්න. ටක් ගාලා මේක group කරලා උත්තරේ ගන්න. right. එතකොට මේක පුතේ group කරොත් කොයි විදිහටද වෙන්නේ? මේක group කරනකොට කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙම group කරන්න ඕනේ. එතකොට උඩින් බැලුවොත් මෙතන මේ b / b වෙනස් වෙනවා. එයාව ගන්න බෑ. right. මේ පැත්තෙන් ගත්තොත් පුතේ බලන්න. මේ පැත්තෙන් ගත්තොත් a බානේ මෙතන තියෙන්නේ. මෙයා දිහත් බලන් ඉන්නේ ඒබා මෙයා දිහත් බලන් ඉන්නේ ඒබා එහෙනම් උත්තරේ වෙන්නේ ඒතර මොකද්ද ඒබා තමයි උත්තරේ වෙන්නේ අපි මේක බූලිය නීති භාවිතයෙන් හැදුවොත් මෙතන ඉන්නේ මොකද්ද මේ එක කියන්නේ ඒබා බීබානේ ගාන මෙහෙමනේ තියෙන්නේ ඒබා බීබා මෙතන තියෙන්නේ ඒබා බී අපි මෙහෙම හැදුවොත් ඔය ගාන්නේ තියෙන පුතේ तर मेगान हादन कोटे मेगान अपने हादन नॉन वेन कोटे अभी मेतनी पुते दिन ना लगा वहीं ने एबानी इतर एबाव तो मैं इलीट करनी एबाव इलीट करनी इड बासे वराना एबाव इलीट करता हूँ मैं तो लितरु इन्नी बीबा मैं आवे इलीट करता हूँ इतरु ने बीबा इकतु केरी मिला कुने विधि माई මෙතනින් a බා වෙලීට ගත්තාම ඉතුරු වෙන්නේ b. ඊතර පුතේ b බා දන b කියලා කියන්නේ 1යි ඒත් 1යි. b බා දන b කියන්නේ 1යි මෙතන ඉතුරු වෙන්නේ a බා. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ මොකද පුතේ? a බා. පැහැදිලි නේද? හරි ඒකත් ලියාගන්න පුතේ. හරි ඊළඟ ගන්න බලමු. මේක ඉතින් ඔයාලට group කරලම දීලා තියෙනවා බලන්න ලේසි මට මගේ අතින් උත්තරේ ගාව ඔයාට කමන්න ඇද මේක ඇඳගන්න පුතේ මේක ඇඳගෙන උත්තරේ ලියන්නකෝ දැන් මෙතනදී පුතේ මම group කරද්දී එකේව හතරක් තියෙනවනේ දැන් එකේව තුනක් කවදක්වත් group වෙන්නේ නැහැ හොඳේ අටේ ගොඩවල් හතරේ ගොඩවල් දෙකේ ගොඩවල් වැඩිම ප්‍රමුඛතාවයේ තියෙන එකට දෙන්න ඕනේ දැන් මෙතන මේ බින්දු බින්දු ලියන්න නැතුව කෙලිමු ලියන්න b / c / මෙතන b / c මෙතන b / c මෙතන BC බා මෙතන A බා මෙතන A. ඒතර මේකේ උත්තරේ වෙන්නේ A තමයි උත්තරේ වෙන්නේ. ඇයි? මේ උඩින් බලනකොට මේ හැම තැනම විචල වෙනස් වෙනවා. මේ බිඳුවයි බිඳුවයි බිඳුව එක විචල වෙනස් වෙලා. විචල වෙනස් වෙනවා. මෙයා දිහා බලන් ඉන්න කෙනා වෙනස් වෙනවා මේ. මෙයා දිහා බලන් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැත්තේ මේක. මේ පැත්තෙන් බලන් ඉන්න කෙනා. ඒ විතරයි වෙනස් වෙන්නේ නැත්තේ. එහෙනම් උත්තරේ වෙන්නේ A. දැන් ඔයාලට පස්සෙනි පිටුවේ ටියුට් එකේ තියෙනවා පුතේ. ඔයගේ ගණන් හදන්න දැන් ඔයාට යම් ප්‍රමාණයකට යම් තාක් දුරකට ගණන් ටික හදා ගන්න පුළුවන් 6 වෙනි පිටුවේ හැම ඔයාට හදන්න බැරි ගණන් තියෙනවා ඒක තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියලා දෙන්න නමුත් ඔයාට සැලකිය යුතු මට්ටමකට හදාගෙන යන්න පුළුවන් හරි ඊළඟ එක බලන්න දැන් මේ වගේ අවස්ථාවක් ආවොත් එකේව හතරක් ආවොත් උදේ හොඳරා ගන්න එකේව හතරක් මෙහෙම තිබ්බොත් අපි group කරන්න මේ විදිහට නැතු දෙක දෙක නෙමෙයි ඒ හතරනි පුතේ හතරක් තියෙනවා නම් ප්‍රමුඛ ස්ථානේ දෙන්න ඕනේ. තැන් තැන් වල මෙතන එක එකයි මෙතන එකයි මෙතන එකයි තිබ්බොත් එහෙම බෑ මේ එක ළඟ මෙහෙම තියෙන්න ඕනේ. දැන් මේකේ උත්තරේ වෙන්නේ මේ බලන්න පුතේ මේ හොඳට බලා ගන්න. හරි ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා උත්තරේ කියමුද බලන්න මේකේ. මේ එකේ හතර දෙ මේ හතර දෙනා දිහාම උඩින් sorry මේ හතර දෙනා දිහාම මේ හතර දෙනා දිහාම මේ පැත්තෙන් බැලුවොත් වම් පැත්තෙන් බැලුවොත් ඒ බාණේ බලන් ඉන්නේ අනේ පුතේ බලන්නකො මේ මේ හතර දෙනා දිහාම වම් පැත්තෙන් මෙතනින් බැලුවොත් ඒ බා බලන් ඉන්නේ මේ පැත්තෙන් බැලුවොත් ඒ බලන් ඉන්නේ ඒතකොට විචල වෙනස් වෙනවා මේක වෙනස් වෙනව නම් ගන්න බෑ මේ පැත්තෙන් බැලුව උඩින් බැලුවොත් මේ පළවෙනි එක ළඟ එක තියෙන ඕන දැන් තේරෙන්නේ එක තියෙනවා ඒ කියන්නේ b මෙතන b තියෙනවා මේ දෙන්න ළඟම සමාන විචලයක් තියෙන b හැබැයි ඊළඟ එක බලන්න c මේ බිඳුව කියන්නේ c බා අගේ මගේ රත්තරන් පුතේ මේ බලන්නකෝ පළවෙනි එක b නේ එක කියන්නේ b මෙතන එක කියන්නේ b
එහෙනම් විචල වෙනස් වෙන්නේ නැහැ B. B ව වෙනස් වෙන්නේ. මෙතන ඉන්නේ C. එහා පැත්තේ C බා. අන්න වෙනස් වෙනවා. වෙනස් වෙන අයව ගන්න එපා. වෙනස් වෙන්නේ නැති කෙනෙක්ව ගන්න. මේ තින් වෙනස් වෙන්නේ නැති එක්කෙනා. 1යි 1 වෙනස් වෙන්නේ නැත්තේ කවුද? ඈ B. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා වෙනස් වෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. නමුත් කානෝ සිතියම් වල වෙනස් වෙන්නේ නැතිව තියෙනවා. හරි. ඒක ගමු. ඒක ගත්තාම උත්තරේ වෙන්නේ මොකද පුතේ? උත්තරේ වෙන්නේ මේකේ B. ඇඳගන්න. එහෙනම් ප්‍රාර්ථනා කරනවා අපි හිට හම්බ වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා. අයිබෝන් පුතේ.